හැමදේම කරන්න ජීවිතේ ලස්සනට ඉස්සරහට යන්න සාර්ථක වෙන්න දියුණු වෙන්න ඔබට ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න ඔබ වටේ ඉන්න අය සමහර වෙලාවට ඔබට උදව් කරනවා ඇති. හැබැයි ඔබ විශ්වාසම කරපු කෙනා ඔබට උදව් කරයි කියලා බලාපොරොත්තුෙන් හිටපු කෙනා ඔබට ලොකු වැරද්දක් කළා වෙන්න පුළුවන්. ජීවිත කාලෙම ඒ තරහව හිතේ තියාගෙන ඉන්න ඔබ සූදානමින් ඉන්නවද? සමහර වෙලාවට ජීවිතේම ලොකුම හතුරා ඉන්නේ gedara කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට නැද පවුලක අසල්වැසි නිවසක රැකියාව කරන තැන ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔබ යන ගමන ඔබේ ජීවිතය ඔබ වෙනස් කරගන්නවද? අපි කතා කරමු මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු සමග. සුබ දවසක්. සුබ දවසක්. හතුරන් කියලා හඳුන්වන්නේ ඇත්තටම කාටද? ඔබට මිතුරු නොවන අය ඔබේ හතුරු කියලා ඔබට ඕනක් කියන්න පුළුවන්. ඔබ යන ගමනට සහයෝගයක් නොදක්වා බාධා කරන කට්ටිය ඔබට ඕනක් හතුරු කියලා කියන්න පුළුවන්. ඔබ නැති තැන හොර රහසේ ඔබ අමාරුවේ දාන්නට දේවල් සැලසුම් කරන ක්‍රියාත්මක කරන කට්ටිය ඔබට ඕනේ නම් හතුරු කියලා කියන්න පුළුවන්. හැබැයි මගේ වටේ ඉන්න හැමෝම මට ඕන විදිහටම ඉන්නවද? අපෝ ඉන්නේ නැහැ. ඒකනේ මම අර කිව්වෙත් ඔබට ඕනේ නම් හතුරු කියලා කියන්න පුළුවන් කියලා. ඒකයි වචනයක් මම ඕන කමීම පාවිච්චි කරේ ඔබට ඕනේ නම් හතුරු කියලා කියන්න පුළුවන්. ඕනේ නම් ඒ කට්ටිය සම්පූර්ණයෙන් අමතක කරලා ගමන යන්නත් පුළුවන්. සාර්ථකත්වයේ කරා යන්න අපේක්ෂා කරන කෙනෙක් මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඔබ යන ගමනට සීලු දෙනා ආශිර්වාද කරන්නේ නැත. ඔබ යන ගමනට සීලු දෙනා උදව් කරන්නේ නැත. ඔබ කරන යන ගමන සීලු දෙනා ඇවිල්ලා පාවඩෙලන්නේ නැත. ඒ නිසා සාර්ථකත්වයට යන ගමනේ යන කට්ටිය අචලා වැඩියෙන්ම කරන්නේ හතුරුකම් කරන කට්ටියකින් පලිගන්න පිටිපස්සේ යන්නේ කොහො? ඔවුන් රිද්ද රිද්ද ඉන්නේ කොහො? ඔවුන් මත රිද්දාගෙන ඉන්න කට්ටිය. ඒක නෙවෙයි එයාල කරන දෙයක් කරපු දෙන් කියලා තමුගේ ගමන යන. අර හැමෝම අහලා තියෙන වාක්‍යයක් තියෙනවනේ. මිනිස්සු ඔබට ගල් ගැහුවම ඕනනම් එකෙන් පවුරක් තනාගෙන ඉදිරියට යන ගමන වලක ගන්නත් පුළුවන්. ඕනනම් එකෙන් පාලමක් තනාගෙන ගමන වේගවත් කරගන්නත් පුළුවන්. හතුරොත් තමුගේ ගමනට ශක්තියක් කරගන්න. දිගින් දිගටම පහර දෙන කෙනෙක්ට රිටර්න් එක එකපාරක් හරි හරියට දුන්නේ නැත්නම් ඉස්සරහට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. සමහරව හිතනවා තමුන්ට ගහනකොට කරන්න තියෙන හොඳම දේ තමයි ආයි ගහන්න බැරි වෙන්නම දෙන එක කියලා. එතකොට ඔබ ඔබේ ශක්තිය, ඔබ ඔබේ සම්පත්, ඔබ ඔබේ කාලය පාවිච්චි කරලා තියෙන්නේ ඔබ ඉස්සරහට යන එක කරන්නට වඩා නතර වෙලා අනික් කෙනාට රිටර්න් එක දෙන්න. පරදිනේ ඔබ. ඔබට කෙනෙක් රිද්දන්න ඕන නම් තියෙන ලේසිම ක්‍රමය තමයි ඔබ රිද්දන කට්ටිය නොසලකා හරින්. ඔබට රිද්දන්න ඕන නම් කෙනෙක් රිද්දන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔවුන්ට ලං වෙන්න, ඔවුන්ට රිද්දන්න බැරි තරමේ දියුණු සාර්ථක මනුස්සයෙක් බවට පත් වෙන. ඒක තමයි ඔබට අඩිතට රිද්දන්න තියෙන හොඳම ක්‍රමය. හැමදේම අසීරුවෙන් කරගෙන ජීවිතේ බොහෝම අමාරුවෙන් ඉස්සරහට යන කෙනෙක්ට මේ තරම් බාධා කරන්නේ ඇයි? පළැති රුකඩ තමයි ගල් ගහන්නේ කියලා කියමනක් තියෙනවා. මිනිස්සු ඔබට බාධා කරනවා නම්, මිනිස්සු ඔබට වෛර කරනවා නම්, මිනිස්සු ඔබට ඊර්ෂ්‍යා කරනවා නම් ඒකේ අර්ථයම ඔබ ගමනක් යමින් සිටින බව. අසාර්ථක මිනිස්සු හැමදාම කරේ සාර්ථකත්වයේ කරා යන මිනිස්සුන්ට වලවල් කප කප බාල්දි පෙල්ල පෙල්ල අංචි ඇද ඇද හිටපෙක තමයි. ලෝකේ සාර්ථක අසාර්ථක කියලා මිනිස්සු වර්ග දෙකක් නිර්මාණය වෙන්නේ ඒකයි. ඔබට ගොඩාක් ප්‍රශ්න වෙනවා නම් අර්ථය ඔබ ගමනක් යමින් සිටින බවයි මා යලි එක කියනවා. ඉතින් අර මිනිස්සු හැමදාම කරපු දේ ඒ මිනිස්සු කරපු දේ ඔබ ඔබේ පාඩුවේ ඔබේ ගමන යක් යම් කිසි අවසානයකට ඉලක්කගතව යන වෙලාවක හරියට අරමුණක් තියෙනවා නම් මේ පාර දෙපැතිඳන් කතා කරන අයගේ දේවල් ඇහෙන්නේ නැති වෙන්න ඕනේ නේද? ඒ සියල්ල අහන්න ගියොතින් ඔබට ඔබේ ගමන යන්න බෑ. මං කියවනේ මේ තරගයේ තියෙන්නේ අසල්වැසියත් එක්ක නෙවෙයි. මේ තරගයේ තියෙන්නේ යාළුවත් එක්ක නෙවෙයි. මේ තරගයේ තියෙන්නේ කාර්යාලයේ ඉන්න අනිත් සගයත් එක්ක නෙවෙයි. මේ තරගයේ තියෙන ඔබට ඔබේ ජීවිතය හා කාලයත් එක්කයි. ඉතින් ඔය ගමික් ගොඩෙක් කියන්නේ බුරණ බල්ලන්ට ගල් ගහන්න ගියොතින් අපිට මේ ගමන යන්න බෑ කියලා. ඔය වටේ පිටේ ඉන්න කට්ටිය ඕන දෙයක් කියපු දේ. ඔබ කරන දේ සංස්කෘතියට විරෝධී නැත්තම්, ඔබ කරන දේ ඔබේ හෘද සාක්ෂියට විරෝධී නැත්තම් කරගෙන ගමන යන එක තමයි කරන්නට ඕනේ. මේ හැම දෙයකටම ඔබ සවන් දෙන්න ගියොත් ගමන බාධා වෙනවා. වේගය අඩාල වෙනවා. ඔබ අරමුණෙන් පිටපණිනවා. ඔබ නිකමට බලන්න රේස් දුවන අශ්වයෙක් ගෙත් සමීප චාරූපයක්. අචලා එහෙම පින්තූරයක් අරගෙන බැලුවොත් ඔබට පෙනෙයි ඒ අශ්වයාගේ මේ ඇස් දෙක දෙපැත්තෙන් ගාඩ් එකක් අයි ගාඩ් එකක් දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අශ්වයා දුවද්දී වටේ මිනිස්සු ඔල්ලර සන්දෙද්දී කෑ ගහද්දී ගෝසා කරද්දී නැත්නම් මේ මිනිසුන්ගේ අත්වල තියෙන ආහාර දෙස හැරිලා බලන්න පටන් ගත්තොත් මේ අශ්වයා දුවන වේගය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අශ්වයාට ඉස්සරහා විතරනේ පිටිපස්සට නම් පේන්නේ මොකද ඔහුගේ ඇහැ එළියට තියෙන්නේ. විශාල කෝණයක් පේනවා අංශක 180ක් විතර. ඒ නිසා අස් ගොව්වා ඒ කියන්නේ අශ්වයා මෙහෙවන අසරුව මොකද කරන්නේ මේ ගාඩ් එක දැමීම තුලින් අශ්වයාට ඉලක්කය පමණක්ම පේන විදියට ඇස නැවස සකස් කරලා තිනවා. ඔබත් ඉලක්කයටම ඒකාග්‍රවන්න.
හැබැයි නොදන්න කෙනෙක් දෙයක් කළාට කමක් නැහැ. දන්න කියන කෙනෙක් ළඟින්ම ඉන්න කෙනෙක් ටිකක් වෙනස් දෙයක් අපිට කළොත් අපිට වැඩියෙන් රිදෙනවා. ඒ වැඩියෙන් රිදෙන එක පෙන්වන්න නැතුව යන ගමන යන්න කියලාද ඔය කියන්නේ? නෑ එහෙම රිද මේ එයාලා කරන දේ ඇචලා මේ වැඩියම රිදෙන්නේ නැහැ. අපි රිද්ද ගන්නවා. රිද්දවා ගැනීමයි කරන්නේ. මම ඕන කමින් ඒ උපුටා ගැනීම මේ විදිහටම කරේ. නෞකාවක් මෝදේ තියෙනකොට මෝදේ පිරෙන වතුර තිබුණාට නෞකාව ඇතුළට වතුර එන්නේ නැහැ. වතුර ඇතුළට ආවොත් තමයි නෞකාව ගිලෙන්නේ. මිනිස්සු ඔබව රිද්දුවට ඔබ රිද්ද ගන්නෙ නැත්තම් ඔබට රිදෙන්නේ නැහැ. රිද්දුවට රිද්ද ගන්න නැත්තම් රිදෙන්නේ නැහැ. රිද්දන කට්ටියක රාජකාරිය තමයි රිද්ද ගන්න. රිද්දවන එක. රිදවා ගන්නෙ නැතුව ගමන යන එක තමයි සාර්ථකත්වයට යන මිනිසුන්ගේ ක්‍රමවේදය. ඉතින් රිද්ද ගන්න එපා. රිද්ද ගන්න නැතුව රිදවන අය වෙනස්කම් කරන අයක යාළු වෙන්න බැරි. මොකටද ඒකට කාලේ නාස්ති කරන්න කියලායි මම අහන්නේ. යාළු වුණාට කමක් නැහැ. ඇය හෝ ඔහු ඔබේ ගමනට ශක්තියක් නම්, ඔවුන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම්, ඔවුන්ගේ සහයෝගය ඔබේ මේ ගමනට අවශ්‍ය නම්, ඉතින් එහෙමත් නැත්තම් ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් නාස්ති කරන්න වෙනවා නම්, එයාලා යාළු කරගන්න ගත කරන කාලය ඔබේ ගමන යන්න පාවිච්චි කරාම ඔවුන් කොහොමටත් ඔබත් එක්ක යාළු වෙනවා. මෙහෙම කියලා තියෙනවා අපේ රටේ හිටපු ඉතාම විද්වතෙක් වෙච්ච අනගාරක ධර්මපාලතුමා. ඔබ මුලින්ම යමක් කරනා විට ඔබේ අසල්වැසියන් ඔබේ ඥාතීන් මිත්‍රයින් ඔබට එය කළ නොහැකියයි කියා ප්‍රකාශ කරනු ඇත. ඔබ එය නොඇසූ කන්ව කරනා විට ඔවුන් ඔබට උගුල් අටවමින් එය බාධා කරන කරනා සියලු දේ ඔවුන් කරනවා ඇත. ඔවුන් එයින්ද නොසලී ඔබ එය කරගෙන යන විට දැඩි නිහඬතාවයක් ඇතිවනු ඇත. බොහෝ දෙනා මේ නිහඬතාවයේදී බිය වී ආපසු හැරේ. ඒ නිහඬතාවයද දරාගෙන ඔබට ඊළඟ පින්මද පණින්න පුළුවන් නම් ඔබ සාර්ථකත්වයට පත්වනු ඇත. එවිට ඔබට බැහැයිකි ඔබට අපහසුතාවයන් වලට පත් කරපු ඔබට දොස් කියපු අය ප්‍රථමයෙන් පැමිණ ඔබ වැළඳගනු ඇත. ඒ දිනය එනතුරු මම නම් කියන්නේ ගමන යන්න. ඔබ කියන්නේ එහෙම නිහඬව යන ගමනක බොහොම සංයමයෙන් යන ගමනක වටපිටාවේ ඉන්න අයව ඇසුරු කළාට කමන්නේ. වැඩියෙන්ම ඇසුරු කරන්න ඕනේ තත්වයේ කෙසේ වෙතත් ගමනට ශක්තියක් වෙන අය කියලාද? බුදුහාඳුරෝ දේශනා කරන අසේවනාච බාලානන් පණ්ඩිතානන්ච සේවන. මේ සමාජයේ සිළු දෙනාගේ හඬවලට සවන් දීලා අපිට මේ ගමන යන්න බෑ. සිදුවත් කුමාරයා ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරද්දී සුද්ධෝදනතුමා මොකද කිව්වේ? යන්න පුතේ කිව්වද? යසෝදරා දේවිය යන්න කිව්වද? මාළිගේ හිටපු කට්ටිය යන්න කිව්වද? ඉතින් ඔක්කොම අහන්න ගියා නම් කො අපිට බුදුහාමුදුරුවෝ? සම්බුද්ධ චරිතයේ උදාහරණ ගමු. ඡන්න වැදගත්. ඡන්නත් එක ගමන ගියා. ඒ නිසා ඔබේ ගමනට සහයෝගය දක්වන කට්ටියත් එක්ක ගමන යන්න, සහයෝගය නොදක්වන කට්ටියට ඔහොම ඉන්න අරින්න. පස්සේ ඒ කට්ටිය ඇවිල්ලා ඔබේ ගුණ ගායනා කරයි. ඒ ඔබ නොකියා කියන හැම කතාවෙම අවසානයට ආවට පස්සේ මට හිතෙනවා හැබැයිම හතර තමන්ගේ හිතද කියලා. තමන් හිතන විදිහද කියලා. බුදුහාඳුර දේශනා කරන නිවරදුව පිහිටවා නොගත් සිට තරම් අනර්ථයක් අන් කිසිවෙක් ඔබට කරන්නේ නැත. ඔබේ පරම හතුරා හා පරම මිතුරා සිටින්නේ ඔබ තුරමයි. මේ ලෝකේ සියල්ල ඔබට ඕන විදිහට වෙන විදිහට සිදුවෙනකම් බලන් හිටියොත් කවදාවත් මේ ගමන ඔබට යන්නත් බැහැ. එහෙම ගිහපු මිනිස්සෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. සාර්ථකත්වයේ කියන්නේම මේ සියලු ප්‍රශ්න ටික හරහා ගමන යෑමේ හැකියාව තමයි. ඒ හැකියාව හැමෝටම දිරන ලෝකේ හැමෝම අචල සාර්ථකයිනේ. ඉතින් හැමෝම සාර්ථක නොවෙන්නෙම හැමෝට මේ හැකියාව නැති හන්දා. ඒ නිසා ඔය ගෙම්බන් නගන නාදයන්ට සවන් දීලා ඔබට මේ ගමන යා නොහැකි. ගෙම්බෝ කෑ ගහපු දෙන් ඔබ ඔබේ ගමන යා. ඒ වගේම අනිත් අයගේ තරහව පේන මට අනිත් අයගේ තරහව පිට කරන ක්‍රමවේද පේන මට මගේ තරහව නොපෙනෙන්න පුළුවන්. සමහර වෙලාවට මම හතුරුකම් කරන්නේ මගේ ළඟ ඉන්න කෙනාට වෙන්න පුළුවන්. ඒ නිසා ආපස්සට තමන් දිහාවට තමන් හැරිලා බලන එක මොනතරම් ජීවිතේ වටිනවද? සිංහේ කැලේ ඇවිදගෙන ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා තැනක නැතර වෙලා ආපස්සට හැරිලා බලනවලු. මේකට සිංහාවලෝකනය කියලා කියනවා. හැබැයි සිංහ හැමතිස්සෙම හැරෙන්නේ නැහැ. ඌ දුරක් එක දිගට යනවා. යම් තැනක නතර වෙලා ආපස්සට හැරිලා බලනවා. ඔබ ගමන යන්න. යම් දුරක් ගිහිලා ජීවිතේ ආපස්සට හැරිලා මේ දක්වා කරපු දේවල් වල ප්‍රතිඵල නිවැරදි කරගන්න ඕන තැන් ගැන විමසා බලන්න. අචල කියන දේ හරි වැදගත්. හොඳ දේවල් දිගට කරගෙන යන්න. නිවැරදි කරගත් යුතු දේවල් නිවැරදි කරගන්න. ඔබට සැබෑවට ආශිර්වාද කරන අයගෙන් උපදෙස් පතන්න. හොඳ පොතපත කියවන්න. හොඳ වැඩසටහන් වලට සවන් දෙන්න. ඒවෙන් නිවැරදි කරගැනීමෙන් ඔබේ ගමන වේගවත් කරගන්න. තමා නිවැරදි කරගැනීම ඉතා වැදගත්. ගමන නොඇටි යන්නක. අදාළ නොවන චෝදනාවලට අදාළ නොවන නොකරපු වැරදි වලට කියන කතාවලට හොඳම ප්‍රතිචාරය නිහඬව ඉන්න එක කියලා ඔබතුමා කියන්නේ. සැරයක් දෙසරයක් ඔබේ නිර්දෝෂීභාවය කියන්නේ. අනිත් අය පිළිගන්නේ නැත්නම් ඔවුන්ට කියන්න ඕන දෙයක් ඇත ඇරලා ඔබ ඔබේ ගමන යන්න. හේතුව ඔවුන්ට ඔබට දොස් කියන්න ඕනේ නම්
ඔබ කොතරම් පාරිශුද්ධ වුණත් ඔබ කතරම් නිවැරදි වුණත් ඔවුන් දෝෂාරෝපණය කරන එක නතර කරන්නේ නැහැ. මිනිසුන්ගේ කටවල් වහන එක අමාරුයි. ඒත් ඔබට නිහඬව ගමන යන එක ඊට වඩා පහසුයි. ඒ තීරණය ඔබට ගන්න පුළුවන්. කායක තරහ වුණා ජීවිතයක තරහ වෙන්න එපා කියලාද කියන්නේ? කාත්තික තරහ වුණත් ඔබ ඔබත් එක්ක තරහ වෙන්න එපා. කාත්තික තරහ වුණත් ඔබ ඔබේ ජීවිතයත් එක්ක තරහ වෙන්න එපා. ජීවිතයක් ආත්මයක් භවයක් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. බුදුදහමට අනුව ගත්තම ඒක විරල සිදුවීමක්. එය සාර්ථකත්වෙම කෙලවර විය යුතුයි. එවිට ඔබට වලවල් නැත්නම් දොස් පවරපු අර අපි කියන අමු භාෂාව කියන අංචි අදපු සීරු දෙනා ඔබ දිහා බලාගෙන මවිත වේවි. ඔබට මිනිසු රිදවන්න ඕනේ නම් මිත්‍රයා මිනිසුන්ට පුදුම හිතෙන මිනිස්සෙක් බවට පත් වෙන්න. ඒක තමයි රිද්දවන්න තියෙන හොඳම ක්‍රමය. ඒතර ඔබ සාර්ථකයි. ඔවුන්ටත් ඔබෙන් ආලෝකයක් ලැබේ. තරහව ගැන හිතද්දි හතුරුකම් ගැන හිතද්දි ඒකේ අනිත් පැත්ත තරහව නෙමේ මෛත්‍රිය හතුරුකම් නෙමේ මිතුරුකම් ගැන හිතන්න පුළුවන් නම් වටිනවා කියලා තමයි ඔබ ඔය කියන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතය තුළ මට තව කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන් නම් අන්න ඒ කාරණාව හොයාගන්න එක වටිනවා කියලා නේද ඔය කියන්නේ. ඔව් මහා වෘක්ෂයක් වෙන්න සෙවණ සලසන මහා වෘක්ෂයක් වෙන්න ඵල නිර්මාණය කරන මහා වෘක්ෂයක් වෙන්න මිනිසුන්ගේ ජීවන දිවන ඔබ ඒකට වේගවත් ශක්තිමත් ගමනක් යන්න ඕනේ. මඩේ එරිච්ච ඇතා ගොඩ ගන්න නම් ප්‍රථමයෙන් ඔබ ගොඩවෙලා සිටිය යුතුයි. ඒ කියන්නේ ඔබ ඇතෙක් නම් මේ මඩේ ඉන්න ගිජිතු ගොඩගත හැක්කේ ගොඩවෙලා ඉන්න ඇතෙකුට මිසක්කා මඩේ ඉන්න ඇතෙකුට නෙවෙයි. ඔබේ අසල්වැසියෝ, ඔබේ ඥාති, ඔබේ පවුලේ අය තාම ඔබට දොස් කියකේ ඉන්නව නම් ඒකේ අර්ථය ඔවුන් ජීවත් වෙන්නේ මඩේ. ප්‍රථමයෙන් මිත්‍රයෝ ඔබ ගොඩ යන්න. එවිට ඔවුන්වත් ගොඩ රඳින්න පුළුවන්. ඒ කියන්නේ තරහව පැත්තකින් තියලා හිතේ තියෙන දුක පැත්තකින් තියලා ජීවිතේ ලස්සනට ගොඩනගා ගන්න කියලා තමයි ඔබ ඔය කියන්නේ. ඒ වගේම එහෙම ලස්සනට ජීවිතේ ඉස්සරහට අරගෙන ගියාට පස්සේ ඊට පස්සේ වටේරොක් වෙන අයත් එක්ක බොහොම සහයෝගයෙන් ඉස්සරහට යන එකේ වටිනාකම මොන වගේද? අනිත් අයවත් ඔසවා තබන එකේ වටිනාකම මොන වගේද ඔය කියන විදිහට? කුරුල්ල අතර රාජලියෙක් වෙන්න. රාජලියත් කුරුල්ලෙක් වුණාට රාජලිය පියාසර කරන්නේ කුරුල්ලන්ට වඩා ඉහළින්. ඔබ ඔබේ මිතුරන් අතර ඔබ ඔබේ ඥාතීන් අතර ඉහළ තලයකට එස වුණාම ඔවුන්ගේ කරදරේදී දුකේදී ඔබට උදව් කරන එක ලේසි. ඔවුන්ට මාර්ගයක් පෙන්වන එක හරිම ලේසි. ඔවුන්ට ජීවිතේට යම්කිසි සතුටක් ඔබට ගෙනෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වෛර කරන අයට ඔබ වෛර කරා කියලා ඔබ දිනන්නේ නැහැ. ඔබත් එක ගැටෙන අයත් එක්ක ඔබ ගැටුණා කියලා ඔබ දිනන්නේ නැහැ. ඔබට අහේපත් දේවල් කරන කට්ටියට අහේපත් දේවල් කර කර හිටියා කියලා ඔබ දිනන්නේ නැහැ. මේ සියල්ල සිසුදුවේදී ඔබට ගමන යන්න පුළුවන් නම් දිනක ඔබට පෙරලා ඔබට යම් යම් දේවල් කරපු අයට ඔබට උදව් කරන්න පුළුවන්. ඒ විට ඔවුන් ඔබ ගැන දිහා බලලා ඔවුන් පුදුම වෙයි. ඒ සතුටු වෙයි. සමහර ඒ අඳුරු ජීවිතවලට ඔබට ආලෝකයක් සපයන්න පුළුවන් වෙයි. තරහව බොහෝ වෙලාවට තියෙන හිතේ වචනකින් හරි ක්‍රියාවකින් හරි පිටට නොදානකම් ඒක බොහොම සුන්දරව තියෙනවා. මොකද කවුරුත් දන්නේ නැහැ. සමහර වෙලාවට මේ තරහව පිට කරගන්න අපි පාවිච්චි කරන්නේ දරුවෝ වෙන්න පුළුවන්. ගෙදර හුරතලේ හදන සුරතල් සතෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දරුවන්ට තරහකරුවන් නැති කරන්න පුංචි කාලෙම නොදරුවන්ට දෙමව්පිය වෙන්න පුළුවන්. අපි හිතන විදිහ, අපි ක්‍රියා කරන විදිහ දරුවෙට බලපෑම් කරනවානේ. ඉතින් එතනදි ක්‍රියා කරන්න ඕනේ කොහොමද? ඔව් අච්චර ඔබ කියන එක හරි. අපි මේ කොච්චර දේවල් කතා කරත් අපි මේ කතා කරන්නේ මිනිසුන්ටනේ. ඒතර මිනිසුන්ට දුක, තරහ, ආවේග, රිදී මේ ඔක්කොම තියෙනවා. මේ කතා කරන මටත් තියෙනවා. අපි මේ කතා කරන්නේ යන්න ඕන තැනක් ගැන. ගියපු තැනක් ගැන නෙවෙයි. එතකොට අපි ගොඩක් වෙලාට කේන්තිය තරහ ආවම ඒවා දරුව පිටින්, සැමියා පිටින්, මව පිටින්, පියා පිටින් නැත්නම් දුර්වල කෙනෙක් පිටින් අතාරිනවා. يعني ඒකෙන් වෙන්නේ අපේ පීඩණය, අපේ ආවේග අනිත් අය මත ඇතැරලා අපි ඔවුන්ගේ දවස, ඔවුන්ගේ ජීවිත අසුන්දර කරන එක. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපි අපේ ආවේග කලමනාකරණය කරගන්න. අපි අපේ තරහ කලමනාකරණය කරගන්න. ඉතින් මම යෝජනා දෙකක් කරනවා ඒ යටතේ. එක පුළුවන් තරම් කේන්තිය දුක ආවේග ඇති නොවන විදියට හිත නිවාගෙන ජීවත් වීමේ හුරුව ලබා ගන්න. එක දෙක ඔබ අතින් වැරදීමකින් හරි ඔබේ ආවේග කේන්තිය දරුවා මත, දෙමව්පිය මත, සැමියා මත, බිරිඳ මත මුදා හැරියම ටිකකින් ඔබට තේරෙනවා මම මේ කේන්තිය තමයි මුදා හැරිය කියලා. අඩුම ගානේ නැවත උන් ගාවට ගිහිලා විහිළුවක් කරලා hina වෙලා කනගාටු ප්‍රකාශ කරලා ඒ දුකෙන් ඉන්න කාලය අඩු කරලා නැවත උන්ගේ ජීවිත සුන්දර කරන්න. අපි ජීවත් වෙන්නේ හරි කෙටි කාලයයි. ඒ කෙටි කාලේ අපි අපේ ජීවිතවලින් අනුන්ගේ ජීවිත අසුන්දර නොකර ඉන්නට වග බලා ගන්නට ඕනේ. අපි මොනතරම් කතා කළත්, අපි මොනතරම් උත්සාහ කළත් ඔබේ ජීවිතය නිවා ගන්න පුළුවන්. ඔබේ හිත නිවා ගන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා උත්සාහ කරන්න, හිත නිවා ගන්න. අපි හමු වෙමු ලබන සතියේ.